අප්‍රමාණ සහෝදර සහෝදරියනි, අපි මේ ජීවිතේ අපි වග කියන්නට ඕන. අපිට ලැබිලා තිබෙන හැම දෙයක් වෙනුවෙන්ම මතක තියාගන්න. ඔබට මට මේ ජීවිතේ ලැබිලා තිබෙන හැම දෙයක්ම ඒ ස්වාමීන් වහන්සේගේ ආදරය වරප්‍රසාදය හින්දයි. හැබැයි අපි සමහර වෙලාවට හරි ආත්මාර්ථකාමී වෙලා හරි උඩඟු වෙලා අපි අයිති කරගෙන තිබෙන ලබාගෙන තිබෙන හැම දෙයක්ම මගේ ශක්තියෙන් හින්දා, මගේ පුළුවන්කාරකම් හින්දා ඒ ලැබිච්ච දේවල් කියලා අපි ඒ හැම දෙයක්ම ලඝු කරනවා. අපි ඒවා අයිතු ලෙස පාවිච්චි කරනවා. ඒක මගේ වරප්‍රසාදයේ ශක්තිය වෙන්නට පුළුවන්, බලය වෙන්නට පුළුවන්, මිලමුදන් වෙන්නට පුළුවන්. අපි හිතනවා මොනවද මට මේ වෙලාවේදී තියෙන්නේ, එහෙම දෙයක්ම මගේ මට අයිති මගේ ශක්තිය මම මහන්සි වෙලා ගත්ත දේවල් කියලා. අදරණීය අමෙතාති දුවේ පුතේ, ස්වාමීන් වහන්සේ වරකදි කියනවා, මම දැක්ක දීප්තිමත් තාරකාවක් ඉහළ අහසේ සිටගෙන මේ මහ පොළොවට කඩාගෙන වැටෙනවා. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ලුසිෆර් කියන ඒ දේවදූතයන් ගැන. දීප්තිමත් තාරකාවක් අන්තිමේදී ඔහුගේ තත්ත්වය වුණේ යක්ෂයා. ස්වාමීන් වහන්සේට විරුද්ධව, ස්වාමීන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව, ස්වාමීන් වහන්සේගේ මැවිල්ලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වුණා. උඩගුව හින්දා, ආත්මාර්ථය හින්දා, උද්දච්චකම හින්දා. ස්වාමීන් වහන්සේ දවසේදී කියනවා, කරසීනය, බෙත්සයිදාව, කපර්නාවුම, බලන්න ඔබගේ ජීවිතය දිහා. මගේ අභිරහස කියලා ඔබ හඳුන්වන්නේ කොරසීනිය, පළදාව කියන හඳුන්වන්නේ බෙත්සයිදාව, කපර්නාවුම හැම දෙයකම සපිරි, හැම දෙයක්ම තිබෙන ඒ සුපරීක්ෂාවෙන් යුතුව ගොඩනැගුව හැම දෙයක්ම තියෙන ස්ථානය කියලා කපර්නාවුම හඳුන්වන්නේ. හැබැයි ඒ හැම දෙයක්ම ඔබ අයිතු ලෙස පාවිච්චි කෙරුවා, ඔබ කිසිම වෙලාවක කෘතගුණතාවයක් දැක්වේ නැහැ. ඔබට මේ දේවල් ලබා දුන්නා වූ ස්වාමින් වහන්සේට ඔබ හරි උඩගුවෙන් කටයුතු කෙරුවා. ඔබට මේ ලබා දුන්නා වූ දේවල් සොදොමයට මන් ලබා දුන්නා නම්, ඒ පෙන්වුවා වූ කරුණාව සොදොමයට මන් පෙන්වුවා නම්, අද මේ වෙද්දිත් ඔවුන් සිත් හරවාගෙන මගේ වචනේ තුල ජීවත් වේවි. හැබැයි ඔබ උද්දච්චකමින්, උඩගුණෙන්, ආත්මාර්ථයෙන්, බලපුළුවන්කාරකම් වලට වහල් වෙලා නැති වෙලා යනවා. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබේ මගේ ජීවිතෙත් මේ වගේ. අපි හරි උද්දච්චයි, අපි හරි උඩගුයි, අපි හරි ආත්මාර්ථකාමි. අපි මේ තිබෙන්නා වූ බාහිර දේවල් වලින්, මේ ලෝකයේ තුල තිබෙන්නා වූ බල සම්පන්නකම් වලින්, වස්තුවෙන් අපි මුලා වෙලා අපි හිතනවා අපි තමයි මේ හැම දෙයකටම හේතුව වුණේ කියලා. අපි හිතනවා මගේ ශක්තියෙන් තමයි මේ හැම දෙයක්ම මං හොයාගත්තේ කියලා. සොයනසිකිනා ඔබ හිත හරවාගෙන ඒ ස්වාමීන් වහන්සේ දිහාට හැරුණ නැත්තම් ඔබගේ ජීවිත විනාශ වෙලා යනවා. මේ හැම දෙයක්ම, අද මේ තියෙන හැම දෙයක්ම නැති වෙලා යනවා. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, රැවටෙන්නට එපා, මුලා වෙන්නට එපා. අද ඔබට තිබෙන මේ හැම දෙයක්ම ඔබට හම්බ වුණේ ඒ ස්වාමීන් වහන්සේ හින්දා. ඒ නිසා බහැපත් වෙන්න, සිත හරවගන්න. දැන් ඇති ජීවිතය වෙනස් කරගෙන ස්වාමින් වහන්සේට ඇහුම්කන් දෙන්න එතුමානම්.
ඔබට කියන දේ කරන්න. එහෙම වුණොත් ඒ ස්වාමීන් වහන්සේ තුල තව තවත් අපිට පුළුවන් වේවි පල දරන්නට. එහෙම නැති වුණොත් අපි විනාශ වෙලා යයි. අපි විනාශ වෙලා යයි. ඒකනම් මේ ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය. අපි සිත හරවාගෙන ස්වාමීන් වහන්සේ දිහාට හැරෙමු. ජේසුස් පිටයි.